හයි, අපි වෙනස්ම විදිහකට අඹ කරි එකක් හදමුද. මුලින්ම අඹ සෝදලා පිරිසිදු කරලා හොඳින් කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි දාගන්න මෙතන සීනි. මම මෙතන සීනි මේසෑනි හතරක් වගේ එකතු කරනවා. ඊට පස්සේ කුරුඳු කැබැලි දෙකක්, ඉතින් කුරුඳු ලොකු කෑල්ලක් දාගත්තාට දාගන්න. ඊට පස්සේ වරලා ලුණු මේ ටික එකතු කරලා වතුර ටිකක් දාලා හොඳින් තඹ ගන්න ඕනේ. කෑලි පොඩි වෙන්නේ නැති ප්‍රමාණයට තඹ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතෙන්දි පැණි වැඩිපුර එකතුලා තිබ්බොත් ඒ ටික අයින් කරගෙන මේ හැලියටම නැත්තම් වෙන හැලියකට හරි කමක් නැහැ තෙල් එකතු කරගන්න ඕනේ. පොල් තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මෙතෙන්දි මම එකතු කරනවා අබ, ඒ වගේම උලුහාල්. මේ ටික හොඳින් බැදුනට පස්සේ මම එකතු කරනවා මිරිස් කුඩු තේ හැන්දක්, ඒ වගේම 3-5 කුඩු තේ හැඳි එකහමාරක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක්. ඔයාලා කැමති ප්‍රමාණවලින් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හොඳින් කලවම් කරගමු. ඉතින් මේ විදිහට කලවම් කරගද්දී ඇත්තටම ලස්සන පාටක් එනවා. ඔයාලට ඒක පෙනෙයි, හරි ලස්සන පාටක් එනවා. ඉතින් පේනවා නේද, හරිම ලස්සනයි මේ පාට. ලස්සන පාටට තියෙනවා. හරි, එහෙනම් ඉතින් ඔයාලා වැඩිපුර පැණි එකතු වෙලා තිබිලා අයින් කරා නම් ඒ ටිකත් මේකට දාගන්න. ආයෙ වතුර දාන්න අවශ්‍යතාවයක් නැහැ, මොකද අඹ ටික හොඳින් තැඹිලා තියෙන්නේ. ඉතින් ඔන්න මේ වගේ ලස්සනම ලස්සන රසම රස බ්ලොග්ස්, ඒ වගේම ලස්සනම ලස්සන බ්ලොග්ස් බලාගන්න ජායන් රෂ් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම comment එකක් දාන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ඔයාලා මේ අඹ රෙසිපි එක try කරන්න. මේක නම් මාරම රසයි, පුදුම රසයි. ඉතින් ඔයාලා පැණි රසට වැඩිපුර කන්න කැමති නැත්නම් ඇඹුල් ගතියට ඕනේ නම් ඔයාලට සීනි අඩු කරගන්න පුළුවන්. මේක ඇත්තටම නිකන් අර මෝජු එකක් වගේ. ඒ කියන්නේ බටු මෝජු වගේ රසක් එනවා ඇත්තටම. ඒක අමුතුම රසක් කියාගන්න තේරෙන එක මාරම රසයි. ඒ හින්දා අනිවාර්යෙන්ම try කරලා බලන්න. එහෙනම් ඉතින් තවත් ලස්සනම ලස්සන vlog එකකින් ආයෙත් හම්බ වෙමු. බයි, බුදු සරණයි.